අපිට අපි මුණ ගැහෙන ආදරණීය නුගසවන ඇතුලේ ඔබේ ජීවිතයේ තව අදියරක් ඉස්සරහට ගෙන යන්න අලුත් පාරක් පෙන්වන්න ඔබ යන පාරේ තවත් ඉතාම ශක්තිමත් පියවරක් තබන්න තව හොඳ වෙලාවක් තමයි මේකත කරන්න යන්නේ. රසවත් ලස්සන දෙයක් එක්ක අපි කොහොමත් කාන්තාව ගෙවන්න කැමති කාලේ. ඒ නිසා අපි දන්නවා ලෝකේ හැම මොහොතකම වෙනස් වෙන කලාවක් තියෙනවා නම් මේ කේක් නිර්මාණ කලාව කියන එක අන්නේ කුලකයේ තියෙනවා. ඒ නිසා අපි හිතුවා මේ වෙලාවේ ඇත්තම වෘත්තීය මට්ටමින් මේ ශිල්පයේ ඉන්න මේ නිර්මාණ කරන ඒ ව්‍යාපාරයේ ඉන්න උදවියටත් එහෙම නැත්නම් අලුතෙන්ම ශාස්ත්‍රයට එකතු වෙලා තමන්ගේ ආසාවට කැමැත්තට විනෝදාංශයක් වශයෙන් මේ කලාවේ නියැලෙන අයටත් අලුත් අදහසක් දෙන්න කේක් නිර්මාණ ශිල්පය ඔස්සේ. ඉතින් අපිත් එකතු වෙලා ඉන්න මේ වෙලාවේ ඔබ බොහොම හොඳට අඳුරන ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පී කිත්සිරි දිසානායක අයවන්. අයවන්. කිත්සිරි. ඉතින් කොහොමද? ඉතින් හොඳයි. හොඳින් ඉන්නවනේ. හොඳින් ඉන්නවා. දැන් අර කිව්වත් වගේ මේ කේක් නිර්මාණ ශිල්පියා කියන කෙනා මොන රටේ මොන තත්වයක් තිබුණත් තමන්ගේ නිර්මාණ කලාව මොට කරගන්න හැම වෙලාවෙම අලුත් දේවල් උත්සාහ කරනවා හොයා ගන්නවා නේද? ඔව්. ඉතින් මේ කාලෙත් ඇත්තටම ඒ වෘත්තියේ නියැලෙන අය අලුත් අලුත් දේවල් බිහි කරලා තියෙනවා. ඉතින් අපිටත් ආසාවක් කැමැත්තක් වෙනවා ඒ වගේ ඒවා ඔබට පෙන්වන්න, ඒ දේවල් ඔබට කියලා දෙන්න. දැන් අද කතා කරන්නේ අපි මෙන්න මේ ඉස්සරහ තියෙන නිර්මාණ ගැන. බලලා මේමුකෝ. ඔබ මේ නිර්මාණය දකිනකොට හිතයි කොච්චර සරල, ඒ වුණාට කොච්චර ලස්සන, හොඳ නිමාවක් තියලා තියෙන නිර්මාණයක්ද කියලා. මේක මොන වගේ අවස්ථාවක් සඳහාද ඔබ නිර්මාණය කළේ? ඔව්, මේක නිර්මාණය කළ දින මංගල අවස්ථාවක් සඳහා තමයි නිර්මාණය කරලා තිබෙන්නේ. එහෙදිම විශේෂම කාරණාවක් තමයි දෙවෙනි මනාලයන් සහ මල් කුමරියන්ගේ වර්ණයන් තමයි මම ගොඩක් මේ වෙලාවේ එකතු කරලා තියෙන්නේ බ්‍රයිඩ්ගේ කලයකට වඩා. ඉතින් විශේෂත්වය තමයි මේ සියලුම නිර්මාණයක්ම මල් කොළ සහ සියල්ලක්ම හදලා තියෙන්නේ අති කටස් මුකුත් පාවිච්චි කරන්නේ නැතුව. මල්වල බලන්න. අල ගන්න පුළුවන්. මේ නිකන් මේ මෙච්චර ළඟට දකින්නකොට අනේ මට දැනෙන්නේ අර රුක්කත්තන තියෙන රුක්කත්තන ගහේ නාරටි වගේ මේක. හැබැයි වර්ණය වෙනස්. රෝස පාට වර්ණයෙන් තමයි මල් දාලා තියෙන්නේ. හැබැයි ඒ වගේ හරි ලස්සන නිමාවක් දීලා තියෙනවා. දැන් මේ වගේ එකක් දකින්නකොට හරි සියුම්නේ. කරන්න ටිකක් අමාරු ඇති කියලා තමයි හිතෙන්නේ. ඇත්තටම අමාරුයි. ඇත්තටම අමාරු නැහැ. අපේ උනන්දුව සහ කැපවීම සහ හැකියාව තියෙන නම් මං හිතන්නේ ඊටවසු සරලයි. හරි. එහෙම තියන අය තමයි මේ අපි දිහා බලාගෙන ඉන්නේ. ඒ අයට කියලා දෙමු අපි අද ඇත්තටම කොහොමද මේක කරගන්නේ. ඔව්. අද මම කියා දෙන අලුත්ම ටෙක්නික් එකක්. අපි මේකට කියනවා අන්බ්‍රේකබල් ක්‍රාෆ්ටින් මෙතඩ් කියලා. මේකෙදි අපි ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි මේ ගොඩක් වැසි කාලයවලදී අපිට අයිසින් එක තියාගන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේක තමයි හොඳම දේ. මේකෙන් අපිට පුළුවන් මාස 6ක් අවුරුද්දක් වුණත් අපිට අපි හදන නිර්මාණය ඉතාම පරිස්සමෙන් අපිට තියා ගැනීමේ හැකියාව තියෙනවා දිය වෙන්නේ නැතුව. ඉතින් මම හිතනවා ඔබට රූපහානිකින් දකින්න ප්‍රථම අවස්ථාව මෙවැනි පේස්ට් එකක්. ඉතින් ඔබට පුළුවන් අපි මේකට කියනවා අන්බේකබල් ක්‍රාෆ්ටින් පේස්ට් කියලා. මේ තියෙන්නේ එම පේස්ට් එක. ඉතින් අපිට පුළුවන් මේක අපිටම හදාගන්න පුළුවන්. නෑ, අපිට මේක මේ ගෙදර හදන්න බෑ. මේක වෙළඳපොළ අපිට ගන්න පුළුවන්. ඉතින් පහසුවෙන් ගන්න පුළුවන්. අපි මේක මිස් කරලමයි තියෙන අපිට අනන්‍ය කරන්න කිසිම දෙයක් නැහැ. අපිට හැදීමේ හැකියාව තියෙනවා පේස්ට් එක අතර ලැබුණු ගමන්ම. හරි. දැන් මේ වගේ පේස්ට් එකක් අපි ගත්තා කියලා කියමු. මේකේ ලස්සන වෙනස් වෙනස් වර්ණ පාවිච්චි කරලා තියෙනවා. වර්ණ ගැන්වීම කියන එක ගැන අපි කතා කරමු. ඔව්, වර්ණ ගැන්වීමේදී මම ගොඩක් මේකට පාවිච්චි කරලා තියෙනවා ඩස්ටින් මෙතඩ් එක සහ එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කරන්නේ අපි ලික්විඩ් කලර්ස් අරගෙන අපි අයිසින් එකට එකතු කරන එකනේ කරන්නේ. මම ඒකම තමයි කරලා තියෙන්නේ. ලොකු දෙයක් මම කරලා නැහැ. මේ තියෙන සාමාන්‍ය අපි ආහාර වර්ණක වලින් තමයි අපි හදලා තියෙන්නේ. මම මේ ගත්ත පේස්ට් එකට මට අවශ්‍ය කරන වර්ණ ටික මම දාගෙන තියනවා දියර වර්ණක වලින්. දියර වර්ණ වලින් මේවත් වෙළඳපොළ වල තරම් ගණන් තිය අපි සාමාන්‍ය කේක් බේක් කරනකොට එහෙම නැත්නම් මල් හදනකොට ගන්න සාමාන්‍ය කලරින් තමයි. දැන් අර අපි වෙළඳපොළෙන් ගත්ත මිශ්‍රණයට අර වර්ණය ඇරෙන වෙන මුකුත්ම දාලා නැද්ද? කිසිම දෙයක් දාලා නැහැ. අපි මේ තියෙන වර්ණය අපි සාමාන්‍යයෙන් අපි ගන්න දියර වර්ණක තමයි දාලා තියෙන්නේ. මේ තියෙන රෝස පැහැය. ඉතින් ඊට අමතරව අපිට පුළුවන් ඩස්ටින් කලර්ස් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ සිස්ටම් එකේදී අපිට පුළුවන් එයාර් බ්‍රෂ් උනත් පාවිච්චි කරන්න පුළුවන්. මේ දෙයට සාමාන්‍ය අපි නිවසේදී කරන්න පුළුවන් පහසුම ක්‍රමය. අපි මේ පේස්ට් එක අපි හොඳට ගත්තට පස්සේ කලර්ස් ටික දාලා අනලා අපිට අවශ්‍ය ප්‍රමාණය මම දැන් යන්නේ මේ මලක් හදාගන්න කටස් නැතුව. මේ මල් හදලා තියෙන කටස් නැතුව. ඔව්, කටස් පාවිච්චි කරන්න ඕනේ නැහැ. අපිට අවශ්‍ය ප්‍රමාණයට අවශ්‍ය විදිහට හදාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මම ගන්නවා ඉතාමත්ම කුඩා කොටසක්. මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ මලක් හදලා පෙන්නන්න. ඔව්. මේ වගේ ඉතා කොටසක් මම ගන්නවා. මේ විදිහට. ඊන් පස්සේ ඔව් පොඩි රවුමක්. ඊන් පස්සේ අපිට පුළුවන් මේක චුට්ටක් පැතිලි කරන්න එක පැත්තකට. මෙන්න මේ විදිහට. පොඩ්ඩක් මම පැතිලි කරනවා එක පැත්තකට. මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේ විදිහට. ඊන් පස්සේ
ඉහළ කෙළවර මේ මහත පැත්ත මේ විදිහට පොඩ්ඩක් මම shape කර ගන්නවා. ඊන් පස්සේ අපිට පුළුවන් මේ සාදාගත් කොටස මේ විදිහට කතුරකින් කපා ගැනීමක් කරනවා පෙති පහකට. මේ තියෙන මේ විදිහට කපාගත්ත පෙති පහ. මේ විදිහට. ඊන් පස්සේ අපිට පුළුවන් අපිට pencil tool ම අවශ්‍ය නැහැ. අපිට පුළුවන් මෙයාගේ brush එක පාවිච්චි කරලා මේක tool කර ගැනීමක් කරන්නත් පුළුවන්. හොඳට මතක තියාගන්න ගොඩක් වෙලාවට අපි කරන දෙයක් තමයි comb flower පාවිච්චි කරනවා මල් හදද්දී. ඒතර ගොඩක් වෙලාවට අපිට වෙන්නේ අපේ paste එක ඉක්මනින්ම වේලීමකට ලක් වෙනවා. ඒ නිසා comb flower මම කියන්නේ ගොඩක්ම අඩු කරන්න. ඊන් පස්සේ අපිට පාවිච්චි කරනවා නම් අපි ගන්න white gold එකම අපි පොඩි shine එකක් දෙන්න white gold පාවිච්චි කරනවා. super pearl පාවිච්චි කරනවා. ඒක dust එකක්. ඉතින් එතකොට අපි comb flower වල තියෙන dust එකත් එක්ක තියෙන වියලි ප්‍රමාණය මේකත් වියලි. ඒ නිසා හොඳම දේ තමයි අපි මේ dust එකම පාවිච්චි කරලා මම මේ විදිහට පොඩක් තුනී කර ගැනීමක් කරනවා මෙන්න මේ විදිහට. ඔබට පේනවා ඇති මේ පෙති තුනී කර ගන්න. මම පෙත්තක රවුන්ඩ් ස්වභාවය මතු කර ගන්න. මතු කර ගන්න. මෙන්න මේ විදිහට. ඊන් පස්සේ මම කරන්නේ මේක මට අවශ්‍ය ප්‍රමාණයෙන් තියලා මෙන්න මෙතනින් කපා ගැනීමක් කරනවා මේ විදිහට. මේ තියෙන්නේ දැන් අපි හදාගත්ත මල. ඊන් පස්සේ අපිට පුළුවන් නැවත පොඩි කියත් පටි කැබලක් එහෙම නැත්නම් මේ වගේ පිහිතලයක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේක පොඩ්ඩක් මේ ස්වාභාවික පෙනුම එන්න පොඩ්ඩක් මෙන්න මේ විදිහට පුළුවන් අපිට මාක් කර ගැනීමක් කරන්න. මෙන්න මේ විදිහට. මේ විදිහට අපිට පුළුවන් මාක් කර ගැනීමක් කරන්න. ඊන් පස්සේ අපිට පුළුවන් white gold dust පොඩ්ඩක් අරගෙන මෙන්න මේ විදිහට dust කර ගැනීමක් කරන්න. මේ අපිට පුළුවන් edible colors එහෙම නැත්නම් අපිට කැමර සුදුසුසහන සුදුසු කියලා දෙකක් තියෙනවා. අපිට අවශ්‍ය විදිහට අපි කෑමට ගන්න කේකයක් නේ අපිට පුළුවන් ඒ කෑම සඳහා සුදුසු වර්ණ පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට අපිට පුළුවන් හදාගන්න. ඊන් පස්සේ වඩාත් ස්වාභාවික පෙනුමක් ගන්න මම පොඩ්ඩක් end එක නැවත පොඩ්ඩක් නැවත තුනී කර ගැනීමක් කරනවා මෙන්න මේ විදිහට පෙති අතර. දැන් අර පුංචි අයිසිං බෝලයක් වගේ ගත්ත එක සම්පූර්ණ පැතලි මලක් විදිහට හැදිලා තියෙනවා. මල් ඒ නිව නියම ස්වරූපය ලබා ගන්න එක තමයි ඊළඟ කාරණාව. ඒක අමාරුම වැඩේ. මේ විදිහට අපිට පුළුවන් ටූත් පේක් එකකින් අපිට මේ රැලි ස්වභාවය ගන්නත් පුළුවන්. මෙන්න මේ විදිහට. ටූත් පේක් එක පාවිච්චි කරන්න. මෙන්න මේ විදිහට. ඒතර වඩාත්ම හොඳින් තුනීවීමක් සහ රැලි ස්වභාවයක් එනවා පෙත්තේ අග කෙළවරට. හරි. ඊන් පස්සේ අපිට පුළුවන් පොඩි ස්පන්ජ් එකක් පාවිච්චි කරලා මේ බොකුටු හැඩය අපිට පුළුවන් මේ විදිහට පැහැදිලිව ගන්න පුළුවන්. මේ තියෙන මේ විදිහට ගත්ත හැඩය. හරි. ඊළඟට ඊන් පස්සේ අපිට පුළුවන් මේකට පෙති දෙකක් උනත් දාගන්න පුළුවන්. අපි මේක පෙත්තක් හැදුවා. ඔබට අවශ්‍ය නම් මේ වැනි පෙති එකක් උඩින් තව අලවා ගැනීමක් කරන්න පුළුවන් ඉහළින්. හැබැයි මේ පෙති දෙකම මේ වට දෙකම එකම විදිහට නිමාව ගන්න ඕනේ. නිමාව ගන්න ඕනේ. ඔව්. ඊන් පස්සේ අපිට පුළුවන් තව කොටසක් අරගෙන මේ විදිහට නැවත මම පොඩ්ඩක් මේ විදිහට හැඩ කර ගන්නවා. ඉතාවත් පහසුයි පොඩ්ඩක් පුරුදු වුණාට පස්සේ මොකද මේ පේස්ට් එක අතට අතේ ඇලෙනම ප්‍රමාණය අඩුයි. එතන මේ වගේ අපි කපා ගැනීමක් කරනවා. මේ විදිහට. ඊන් පස්සේ අපිට මේ විදිහට අවශ්‍ය කරන පෙති ප්‍රමාණය සමය අපි මේ හදන්නේ ප්‍රිමියුලා මලක්. මේකේ පෙති දෙකේ කොටස් තුනේ කොටස් වගේ විවිධ වූ ප්‍රමාණවල වලින් අපිට මල් දෙක ගන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මල් දිහා බලද්දී මේ මේකේ මේ නාරටියක් තියෙනවනේ. ඔව්. මේ නාරටිය හොඳ හයියට ශක්තිමත්ව තියෙනවා. ඔව්. මේ නාරටිය හදාගන්නේ කොහොමද? ඒකත් පහසුවෙන් හදාගන්න පුළුවන්. ඔව්. මේ විදිහට මම දෙවෙනි පෙත්තේ හැදුවා. ඒකත් අර කලින් ආකාරයෙන් අපිට පුළුවන්. කියත් පැටි කැබැල්ලකින්. හරි පිහ මේ මේ වගේ පිහතලයකින් අපිට හැඩ කරගන්න පුළුවන්. මම මේ හදන්නේ මේ මලේ දෙවෙනි පෙත්ත. හරි. සමහරවිට ඉතාම පොඩි වෙලාවකින් මේ මලක් හදාගන්න පුළුවන්. හොඳින් මතක තියාගන්න සාමාන්‍යයෙන් මල හොඳ තුනී වෙන තරමට තමයි මේකේ තියෙන ෆිනිෂින් එක එන්නේ. මේකට හොඳ තුනී කරගන්න. දැන් ඔබ වෘත්තියේ නියලින අය ගොඩක්ම දැන් එකෙනෙක් පුද්ගලය මොන ගහෙන්න මේ ආකෘති බලන්න යන්න වංගලෝත්සව සහ ප්‍රිය සම්භාෂණ වලදී කේක් ඇනුම් ලබා දෙන්න දැන් මොන ගහෙන්න යන්නේ නැහැ නේ. ඔන්ලයින් ක්‍රමයට කරගන්න. ඔන්ලයින් ක්‍රමයට කරන්න පුළුවන්. ව්‍යාපාරේ ඔන්න කරගෙන යනවා නම් එහෙම නැත්නම් කරගෙන යන්න කැමැත්තක් ආසාවක් තියෙනවා නම් මම මේ ඔන්ලයින් ක්‍රමයටත් මේ කාලේ කිසි කරදරයක් නැතුව කරන්න පුළුවන් වෘත්තියක් තමයි මේ. මේ කලින් හදාගත්ත පෙත්ත උඩට දෙවෙනි පෙත්ත තියලා මම මේ විදිහට නැවත අලවා ගැනීමක් කරනවා මෙන්න මේ විදිහට.
අලවගන්නේ මොන මැන්නේ? අපිට පුළුවා. ජෙලටින් මිශ්‍රණය එහෙම නැත්නම් විතර සුදු මදෙන් අපිට පුළුවා. මේ පෙත්ත මත තියලා අපිට මෙහෙම අලවගන්න පුළුවන් දෙවෙනි පෙත්ත. ඉන් පස්සේ අපිට පුළුවා. කහ වර්ණය පාවිච්චි කරලා මේ මලේ තියෙන පොඩි රේණුවක් ඒක හදා ගන්න පුළුවන් ඊටාමකටම කොටසක් කුඩා කොටසක් අරගෙන අපිට පුළුවන් මෙන්න මේ විදිහට පොඩි හැඩයක් දෙන්න මේ බඩ දෙකට කිත්සරි දැන් ඔය අයිසින් අපි අර මිලදී ගත්ත එකට වර්ණ දාගත්තට පස්සේ මේ පැකට්ුවෙන් එළියට අරගෙන මේ සාමාන්‍ය උෂ්ණත්වයේදී කාමර උෂ්ණත්වයේදීද මේ නිර්මාණ කරන්න ඕනේ නෑ මේක කිසි ප්‍රශ්නයක් නෑ අපිට විනාඩි 15ක් 20ක් අතර වුණත් කාලයක් වුණත් කිසිම මේ ඉක්මනින් වේලෙන්නේ නැහැ මේක ඉන් පස්සේ විනාඩි 30කින් පස්සේ වගේ තමයි වේලෙන්න ගන්නේ අපිට පුළුවන් ලොකු වෙලාවක් අරන් අපිට අවශ්‍ය නිර්මාණي කරගන්න පුළුවන් ඉක්මනින් වේලෙන්නේ නැහැ මේදී හදාගත්ත බඩ් එක මම මේ විදිහට අලවලා තියෙනවා ඒක අතර මේ ජෙලටින් වලින් අලවලා ජෙලටින් හෝ බිත්තර සුදු මාදිය තමයි වඩාත්ම සුදුසු මේ තියෙන්නේ මේ විදිහට හදාගත්ත බඩ් එක අපි දැන් හදන්න සූදානම් වෙන්නේ මෙහි තියෙනවා ඉතාමත්ම අතු කොටස් ටිකක් මේ ගහේ අතු අපි දාගෙන තියෙනවා දුඹුරු වර්ණය ඒ පේස්ට් එකටම මේ විදිහට මේ රෝස පාටත් එක්ක හොඳට මිශ්‍ර වෙන දුඹුරු වර්ණය ඔව් මේ තියෙන්නේ දුඹුරු වර්ණය ඊට පස්සේ අපිට පුළුවන් ගේජ් 26 කම්බි කැබැල හංගල් 4ට කපලා මම ටේප් කරලා තියෙනවා ඊට පස්සේ අපිට පුළුවන් මේ සාදාගත්ත පේස්ට් එක මෙන්න මේ විදිහට කම්බියේ මත රැගෙන යන්න පුළුවන් මෙන්න මේ විදිහට තුනී කරගන්නේ මෙන්න මේ විදිහට ඉතාලි පහසුයි අපිට දැන් සාමාන්‍යයෙන් ගස් වැල් වල මගදී අපිට හමු වෙන පොඩි පොඩි ගැටි ටික අහු වෙනවා. ඉතින් අපිට පුළුවන් මේ විදිහට අතිම පහසුවෙන් එමෙ කොටස අතින් හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මෙන්න මේ වගේ. මේ වැනි කොටස් හතරක් විතර එකතු කරලා අපිට පුළුවන් එක ඉත්තක් හදාගන්න. මම ඒ මේ වගේ හතරක් මම හදාගෙන ආවා. මේ තියෙන මේ වගේ හදාගත්ත කොටස් හතර. දැන් අපි මේක අමුණන්නේ මෙන්න මෙහෙමයි. මේ සාදාගත් පළවෙනි කොටසට ඊළඟ කොටස තියලා අපිට පුළුවන් මෙන්න මේ වගේ මේ දෙක අතර තියලා මෙහෙම බයින් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඒ අතරට තව පේස්ට් කොටසක් තියලා මම තද කර ගැනීමක් කරනවා මේ කම්බිය පේන්නේ නැති වෙන්න මෙන්න මේ විදිහට ඒ අතරට අපිට පුළුවන් අවශ්‍ය ප්‍රමාණය මෙන්න වගේ මෙන්න මේ විදිහට බයින් කරගන්න පුළුවන් හොඳට මතක තියාගන්න අපි සාමාන්‍යයෙන් ගම් ටේප් කරනකොට පුළුවන් තරම් තුනියට ගන්න අපි ගොඩක් ගම් ටේප් ලොකුවට ගත්තොත් එහෙම ඒ ගම් ටේප් එක එතනකොට නැවත ලිහිමකට ලක් වෙනවා අපිට පුළුවන් අවශ්‍ය ප්‍රමාණය දිග වැඩි කරගනිමින් මෙවැනි කොටස් හතරේ කොටස් සාමාන්‍යයෙන් අපිට ලොකු කේකේකේ ප්‍රමාණය හැටියට අඩු වැඩි කරගන්නට පුළුවන් මේ තියෙන මේ වගේ කොටස් වලින් තමයි මේ කේක් නිර්මාණي කරගෙන තියෙන්නේ මෙන්න මේ විදිහට අපි දැන් එක අතු කොටසක් අපි හදලා ඉවරයි මේ විදිහට මේක Tamanට ඕනේ හැඩයට එහා මෙහා කරගන්න නේද විශාල කරගන්න මේ තියෙන විශාල විදිහට ඊට වඩා ටිකක් විශාලව හදාගත්ත තව කොටසක් මේ තියෙන අපිට දැන් පුළුවන් මේ හදාගත කොටසට තමයි අපි මේ මල් සහ කොළ හදාගන්නේ. මම ඔබට ඉතාමත් පහසුවෙන් කියා දෙන්න අපි කොහොමද කොළයක් හදාගන්නේ කියලා. ඉතාමත් පහසුයි. අපි ගරම් තියන කහ පාට වර්ණය. මොකද අපි සාමාන්‍ය කොළයක අපේ ඔබ දන්නවා ඇති කහ සහ ග්‍රී කියන්නේ දෙක කොළ සහ වර්ණ දෙකම එකතු වෙලා තමයි තියෙන්නේ. ඉතාම කොටසක් පොඩි කොටසක් අරගෙන එක පැත්තරම පොඩක් තුනී කරනවා. තුනී කරලා මේක පොඩ්ඩක් මේ විදිහට මම පැතලි කර ගැනීමක් කරන මෙන්න මේ විදිහට. ඉන් පස්සේ මෙන්න මේ විදිහට පොඩ්ඩක් මාක් කර ගන්නවා. හරි. රේඛා ටික. කිත්තිරි, මුකුත් කරන්න එපා. ඔහොමම ඉන්න. හරි අවධානයෙන් අපි දිහා බලාගෙන ඉන්නවා කට්ටියක්. ඒ අයටත් වෙලාව මතක් කරලා ඇවිල්ලා මේ නිර්මාණයට ආයෙ එකතු කර ගන්න. Let to grow comfort pro. සතටින් සිටින්නයි සතටින් වැඩෙන්නයි. From Nestle. ඔව්, අන්න දැන් කොලේ නිර්මාණය කරගත්ත අපි කරන ගමන් හිටියේ ඔව් මේ තියෙන හදාගත්ත කොළය අපිට පුළුවන් මේක මේ සාදාගත්ත කොළය මම ආරටි ඔක මාක් කරා මේ විදිහට අපිට පුළුවන් ඩස්ටින් වර්ණය අපි මේ පාවිච්චි කරන්නේ ඩස්ටින් කලර්ස් ඇත්තට මේව හරි පහසුවෙන් පාවිච්චි කරන මොකද ගොඩක් වෙලාවට අයිසෙමල් හදන්න ගියහම අපි ගොඩක් කරලා තියෙන ප්‍රශ්නේ තමයි දියවෙන්න ගන්න නමුත් අපි ඩස්ටින් වගේ දේවල් පාවිච්චි කරනකොට මොකද ඩස්ටින් කියන්නේ තෙතමනි අඩුයි එතකොට ගොඩක් කල් තියාගන්න පහසුවේ ස්වාභාවික පෙනුම ඉතාමත්ම හොඳින් එනවා මෙන්න මේ විදිහට අපිට පුළුවන් හදාගන්න. හරි. දැන් මේ මලයි කොළයි මේ අත්තට සම්බන්ධ කරලා පෙන්නමු. අපිට පුළුවන් නැවතත් ජෙලටින් මිශ්‍රණය හරින් පාවිච්චි කරලා මෙන්න මේ අපි අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට අත්තට සෙට් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. මේ විදිහ එක කොළයක් ඒ විදිහට සෙට් කරගත්තා. මලක් සම්බන්ධ කරා. අපිට පුළුවන් මල හදාගත්ත මල මෙන්න මෙතෙන්ට මේ විදිහට හරි හදාගන්න පුළුවන් මේ විදිහට. දැන් ඔන්න මේ කිත්තිරි මේ නිර්මාණ කරන අතරේ
ඇත්තටම කේක් වලට ආස කරන නිර්මාණ කරන්න ආස කරන ඔබට දැන් දහසකුත් එකක් ප්‍රශ්න ඇති මොකද මං කේක් ගැන වැඩි දන්නේ නැහැ නේ ඔබට තමයි ප්‍රශ්න තියෙන්නේ හැබැයි ඔබ වෙනුවෙන් මම ප්‍රශ්න කීපයක් අහුවා තව ඊටත් වඩා ඒවා තියෙනවා නම් කතා කරලා අහන්න පුළුවන් මෙන්න මේ දුරකථන අංකෙට කිත්‍රි ඕන වෙලාවක ලෑස්තිනේ අනිවාර්යයෙන් 0.71 82 300 40 0.71 82 300 40 කියන දුරකථන අංකයට කතා කරන්න කිත්‍රි දිසානායක ඔබට උදව් කරාවි ඔබේ අලුත්ම නිර්මාණය කරන හැටි කියලා දේවි මේ ඔක්කොම වෙනුවෙන් කිත්‍රි සූදානම් අනිවාර්යයෙන් හොඳයි එහෙනම් කිත්‍රි බොහොම ස්තුතියි මේ අපි අවසන් වශයෙන් මේ කරපු නිර්මාණය මෙන්න මේ විදිහයි ඉතින් මේ වගේ අලුත් නිර්මාණ දකින්න ඔබට පුළුවන් වෙන්නේ නුගසවනෙන්ම තමයි දැන් නුගසවනත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා බොහොම ස්තුතියි